සුබ උදෑසනක්. පත්තරවල විස්තර. ගෙවිගිය දවසේ කතාබහට ලක්වුණු උණුසුම් කතාපුවත් සහිතව තවත් කාරණා ගණනාවක් තියෙනු බෙදා හදා ගන්නට සූදානම් එක්වන්න. ආරම්භය ගන්නේ හත් දෙනෙක් අල්ලනවා ඒගොල්ලෝ ලබපු පුහුණුවක් ගැන කතාවක් තියෙනවා. ඒ පුහුණුව වෙච්ච ආකාරය පිළිබඳව කතන්දරයක් දාලා තියෙනවා. ඒක තමයි ලංකාදීප පත්තරේ අද ප්‍රධාන ශීර්ෂ පාඨය වෙලා තියෙන්නේ. කාත්තන් කුඩියෙන් මරාගෙන මැරෙන පුහුණුව හත් දෙනෙක් අල්ලයි. පුහුණු කර ඇත්තේ හම්බන්තොටදී බිගුන් මේන කයිලියන්. හම්බන්තොට ප්‍රදේශයේදී මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් හත් දෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට කියනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහා මොළකරු ලෙස හැඳින්වෙන ජහරාන් හසීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙන ගොස් ඇත්තේ හෂීම්ගේ සොහිරුක විසින්නැයි ඔවුන් කියනවා. කලක් තිස්සේ හම්බන්තොට ප්‍රදේශයේදී මෙම පිරිසට ඉතාම රහසිගතව අවියායුධ සම්බන්ධයෙන් සන්නද්ධ පුහුණුව ලබා දී ඇති බවත් මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහමඩ් නසාර් මොහමඩ් අසාද් ඊට උපදේශනය සපයා ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරනවා. අල්ලපු අය අතරේ කාත්තන් කුඩියෙන් මරාගෙන මැරෙන පුහුණුව හත් දෙනෙක් කැල්ලුවක් කියලත් දාලා තේනවා. පුහුණු වෙච්ච ස්ථානයකට ඔත්තු සැපයපු ආකාරය නැත්තම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වුණු ආකාරයත් එක්ක කතාවාද ලංකාදීප පත්තරේ දාන. ඒ අතරේ අද පත්තරේ දානවා කතා දෙකක්. ඉස්ලාම් අන්තවාදීන්ට සම්බන්ධයයි පැවසෙන හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අත්අඩංගුවට හිටපු පළාත් සභා මන්ත්‍රී ළඟ සංනිවේදන තරංගමාලා අවහිර කළ හැකි අධි තාක්ෂණික උපකරණ 8ක් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගේ ඉසුරුපායේ කාර්යාලයටත් මුද්‍රා තබයි. එම කතාපුවත අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය දාලා තියෙන්නේ. මේ කතාපුවත්වල දිගුව අද අනිත් සටහන්වල දක්නට ලැබෙනවා. ඒ ගැනත් ඔබට කියන්නට සූදානම්. මේ බලන්න අන්තවාදීන්ට සම්බන්ධයයි පැවසෙන හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක අත්අඩංගුවට අන්තවාදී වපුරන්නට අන්තවාදීන් මේ විදියට කොයි කොයි තැන්වලට එවැනි මතවාද දැරුවායි ස්ථාපනය කරලා තිබී තිබෙනවාද? ඒ ප්‍රශ්නාර්ථය මතුවෙනවා මේ සටහනත් එක්ක. ඒ අතරේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කියන්නේ රට පැන්න තව්හීද් ත්‍රස්තයන් අල්ලන්න ඉන්ටර්පෝල් දැලක් හේමන්ත රන්දු නුලියන්. විදේශගතව සිටින ජාතික තව්හීද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සමාජිකයන් පිරිසක් ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාර එල්වීමත් සමගම මෙම ත්‍රස්තවාදීන් වෙනත් රටවලට පලා ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා. තව්හීද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී රටින් පලා ගියවුන් පිළිබඳ තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියනවා. ඊළඟට වැටබඳින්නට ඕනේ ඒ අයත් එක්ක, ඒ අයව වැටලීම සඳහා. මොකද රටින් පැනගෙන තියෙන අය දැන් මෙහි අය අල්ලගෙන යනවා. ඒ අතරේ අර පුහුණු හත් දෙනෙක් මරාගෙන මැරෙන පුහුණු වෙච්ච හත් දෙනෙකුත් ඇල්ලුවලු. ඒ වගේ කොණක ඉඳන් මෙහි සියලු දෙනාම අල්ලගෙන යද්දී මෙහෙන් රට පැනලා ඉන්න අය ගැන කල්පනාකාරී වෙන්න ඕනි. මොකද මේ තත්ත්වය සමනය වුණායින් අනතුරුව නැවත මෙරටට පැමිණීමේ අවදානම පවතිනවා. ඒ නිසා ඒ ගැන ඇලර්ට් එකේ සිටීම වැදගත්. ඒ අතරේ අද තවත් කතාවක් දානවා. ඊයේ අර පැල්වත්ත පැත්තෙන් මතුණු කතාව පත්තර දෙකකින් උපුටා ගන්න එකක් දිවයින. රහස් කතාවකින් පැල්වත්ත රත්වේ හම්බගමුවේ බණ්ඩාර ඇතුළු පිරිසක් ලියන්. සමාගම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා පොලිස් ආරක්ෂාව මැද එළියට උක්වත්තක තිබී ප්‍රභු ආරක්ෂක ඇඳුම් ඇතුළු උපකරණ සොයාගැනි. බුත්තල පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා මුස්ලිම් ජාතික සේවකයන් 13 දෙනෙකු සමග රහස් සාකච්ඡාවක් කළයි ඊට විරෝධය පළ කරමින් එහි සේවකයෝ 3000ක් පමණ ඊයේ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ වටලා ඔව් වහා සේවයෙන් ඉවත් කරන ලෙසට උද්ඝෝෂණය කළා. උද්ඝෝෂණයේ චාරූපයක් ඔබ ඔය දකින්න. අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඒකයි. ඒකේ තවත් කතාවක් දානවා. STF එකෙන් බුත්තල පීරයි ප්‍රභු ඝාතන කුමන්ත්‍රණයක් පැල්වත්තෙන් හෙළිවේ. වැල්ලවායි රොෂාන් මේක ලියයි. මේ තියෙන්නේ සටහන. සීනි සමාගමේ මෙහෙයුම් නිලධාරියාගේ රියදුරා සියල්ල වමාරයි කියලා මේකේ දාලා තියෙනවා. ප්‍රභු ආරක්ෂක ඇඳුම් පහක්, වෝකිටෝකි පහක්, සෆාරි කිට් 4ක්, උක් යායක වල දාලා කියලා
වැඩිදුරටත් දාලා තියෙනවා. යුදහා මුදාවේ බුද්ධ්‍යාංශයට ලැබුණු තොරතුරක් ඔස්සේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බුත්තල පැල්වත්ත සීනි සමාගම් භූමියට අයත් උක්යායක් මැද රහසිගතව සංගා තිබූ ප්‍රභු ආරක්ෂක ඇඳුම් කට්ටල පහක් ඇතුළු උපකරණ රැසක් ඊයේ සවස යුදහා මුදාව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගන්නා ලදී. උක්යාය මැද වෙන්වෙන්ව මළුවල දැමූ වෝකිටෝකි යන්ත්‍ර පහක්, ඒවාට අදාළ චාර්ජර් හයක් සහ ඇන්ටනා පහක්, ප්‍රභු ආරක්ෂාව සඳහා සපයන ලැබුණ නිල ඇඳුම් කට්ටල, ඒ වගේ කණ්ඩායම කාරණා කීපයක් සොයාගත්ත කියලයි මේකේ තවදුරටත් දාලා තියෙන්නේ. මේ ඇඳුම් කුමන අරමුණක් සඳහා රැගෙන ආවාද යන්න සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරගෙන යයි කියලා ඒ ප්‍රධාන ශේෂ පාඨය ඔස්සේ වාර්තාව පළ කරලා තියෙනවා. ඒ අතරේ පාස්කු ප්‍රහාරයේ සියලු දෙනා හඳුනාගෙන අවසන් දෙදිනෙකු බෝම්බ විශේෂඥයන් චාමර අමරසූරි එළිය මෙන්න එම වාර්තාවේ දිගුව. පාස්කු ප්‍රහාරයට අදාළව සියලු සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ගෙන් දෙදිනෙකු බෝම්බ පිළිබඳ විශේෂඥයන් බවත් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න සඳහන් කිරීමක් කර ඔන කතාව හඳුනා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේවා මේතාක් දුරට අරගෙන එන්නට එවැනි අන්තවාදීන්ට රැකවරණය ලැබුණේ කොහෙන්ද, රැකවරණය දුන්නේ කවුද කියන එකත් ඉක්මනින්ම කඩිනමින්ම පමා නොවේ හඳුනා ගන්න. ඒ තාත් අවශ්‍යයි. ඊළඟට අපි කතා කරමු තවත් කතා කීපයක් පිළිබඳව. පාසල් දෙවන පාසල් වාරය ආරම්භ වී අද තුන්වෙනි දවස. ඊයේ සහ පෙරේදා දෙදින පුරාවටම පාසල්වල සිසුස්වියන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම පෙරේදා දවසේ ඊයේ නගරබදව එම අඩුව එලෙසම පැවතියා. හැබැයි ගම්බදව ඊයේ දවසේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබුණා. ඒ අතරේ අද මෞබිම් පත්තරය දානවා පාසල්වලට ආරක්ෂණ උපකරණ දෙන්න කැබිනට් අනුමැතිය දෙනගම ධම්මික රණවීර ඉලියන්. බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ආරක්ෂණ පද්ධති පාසල් සඳහා ලබා දීමේ යෝජනාවකට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟතාව පළ වී තිබෙනවා. තීරු බදු රහිතව ඒවා ආනයනය කිරීමට නියමිතයි. එහෙමයි එක දාන්නේ. අතරේ පාසල්වලට සිසුන් පැමිණීම ගැන සටහනට යනවා අද පත්තරේට. පාසල්වලට සිසුන් පැමිණීම තවමත් අඩු මට්ටමක, පෙරදිනට වඩා සිසු පැමිණීම තරමක් යහපත් වේ. ඉච්ඡායි තුෂාර ලියන්. පාසල්වලට සිසුන් පැමිණීමේ ප්‍රතිශතයේ ඊයේ දිනේදීද ඉතාමත් අඩු මට්ටමක පැවති බව ගුරු විදුහල්පතිවරු පවසනවා. සමහර ප්‍රදේශවල පෙරේදා දිනේදී පැමිණි සිසුන් ප්‍රමාණයට වඩා අඩු පිරිසක් ඊයේ දිනේදී පැමිණි බවට වාර්තා වන අතර සමහර පාසල්වල පෙරේදා දිනයට වඩා වැඩි සිසුන් ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා. ඒ පිළිබඳවයි දාලා තියෙන්නේ. ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඊයේ දිනේ 80% ඉක්මවා තිබූ බවට වාර්තා වන අතර සමස්තයක් ලෙස බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම අඩු අගයක් ගත්ත කියලා තවදුරටත් දානවා. ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක තියෙනවා, සිසුන්ගේ පැමිණීම තමයි අඩු මට්ටමක තියෙන්නේ. අධ්‍යාපන බලධාරීන් කියන්නේ ඒක හරියාවි කියලා. ඒ අතරතුර කතාබහක් ඇති වෙනවා ආරක්ෂාව කියන කාරණාව ගැන කතා කරනකොට. මම දැක්ක අයියේ කවුද බාධයට අදහස් දක්වමින් සඳහන් කරනවා, මේ කොළඹ පාසල්වලට මැති ඇමතරුන්ගේ දරුවන් පවා එවා නෑ, ඉස්සෙල්ල ඒගොල්ලන්ට එවන්න, ඒවල ආදර්ශයක් දෙන්න කියන කතන්දරය කවුද කියනවා අහන්නට දකින්නට ලැබුණා. දැන් ආරක්ෂාව පිළිබඳව තහවුරු කිරීම එම බලධාරීන් කරනකොට, එමනම් ඒ අය තමන්ගේ දරුවන් පාසල්වලට එවා ඒ ආදර්ශය ලබා දීම කොයිතරම්නම් වැදගත්ද කියන කාරණාව බාමුතෙන් මතක් කරන්න ඕනේ නෑ. ඒ අතරේ මේ අද චාරිත්‍රාත්මක වාර්තාවක් තියෙනවා. මම දැක්කා ජාතික පුවත්පත් දෙකකම මම දැක්කා අද පත්තරෙන් උපුටා ගන්නවා කොච්චි කඩේ පල්ලිය යලි වන්දනාවට. පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ කොටහේන කොච්චි කඩේ පල්ලිය ආගමික වතාවත් සඳහා යලිත් විවෘත කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා මෙසේ පල්ලිය විවෘතව තැබීමට නියමිතව තිබෙනවා. දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ එහි ආගමික වතාවත් ඊ ආරම්භ කළ අවස්ථාව ඒශාන් ප්‍රනාන්දුයි චාරුපේට නගා තිබෙනි. ආගම් ભેදයකින් තොරව බොහෝ පාර්ශ්වයන් පැමිණෙන ස්ථානයක් බවට අපි කොච්චි කඩේ පල්ලිය අවිවාදයෙන් නම් කළ යුතුව තිබෙනවා නැවතත් ආගමික වතාවත් සඳහා. මෙන්න අද ලංකාදීප පත්තරේ කතාවක්. ඔබ දන්නවා මා ඒ ගැන කතා කළා අද ආරම්භයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයකින්. මං කිව්වා අයවයි දිගුවට යන්නම් කියලා. මේ එකක් ජංගම දුරකථන සංඥා අවුල් කරන උපකරණ තොගයක් මේ ගමුවේ නිවසකින් අල්ලයි. මේ ගමුවේ හියුබට් ලියන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුත් අල්ලයි.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ මීගමුවේ නිවසේ තිබූ ජංගම දුරකථන තරංග සංඥා විකෘති කරන අධි තාක්ෂණික උපකරණ තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසනවා. මෙම උපකරණ තොගයේ සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාද අත්අඩංගුවට අරගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ඊයේ සිදු කළ මෙහෙයුමකදී මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පටුමගක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවසේ සංගවා තිබූ මේ උපකරණ සොයාගෙන තිබෙනවා කියලා තවදුරටත් දාලා තියෙනවා. ඒ වගේම දානවා මීට අමතරව එම නිවසේ රැඳී සිටි පුද්ගලයෙකු සතුව තිබූ තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන්න ලදයි කියන සිගරට් 380ක් ද අත්අඩංගුවට අරගෙන තිබෙනවා. පේනවා නේද සමහරු අර දේශපාලන අධිකාරියට මුවා වෙලා සිදු කරන වැඩ පිට පළාත් සභා මන්ත්‍රීවරයෙක් අල්ලා ගැනීමත් සමගින් ඒ පිළිබඳ කතාව එළියට මතුවෙන්නේ. එතකොට තව්හිත් කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් පානදුර සුපිරි නිවසකින් කොටුවේ ප්‍රාදේශ සභාවට තරං කර පැරදිලා බණ්ඩාරගම බිමල් ලියන් තව්හිත් ජමාත් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු වායු රයිෆල් උණ්ඩ තොගයක් තවත් උපකරණ රැසක්ද සමග පානදුර ප්‍රදේශයේ සුකෝබ්බෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය සඳහන් කරනු. මෙන්න කතාපුවත සමහරු ඔවුන්ගේ අන්තවාදී මතවාද පතුරවන්නට දේශපාලන හයිය ගන්නට කොයි කොයි තැන්වලට යන්නේ නැද්ද, මොන විදියට මැතිවරණවලට එන්නේ නැද්ද, මොන විදියට මැතිවරණවලට එන අයට උදව් කරන්නේ නැද්ද? අන්නේ ඒ නිසයි කියන්නේ මේ රැකවරණය ලැබුණු අය පිළිබඳව උපරිමයෙන් කටයුතු කරන්න කියලා. නැත්තම් මේ පිළිබඳව සඳහන් කරන්නේ කටවල් කහනවට නෙවෙයි නැද්ද? මෙවැනි දේවල් වළක්වා ගැනීම සඳහා එවැනි පීවර ගැනීමේ අතිශය වැදගත්කම තියෙන නිසයි රිෂාඩ්ගේ අමාත්‍යංශයේ මන්නාරම සංචාරක නිවසේ සැක වාහන අංකතාඩු දෙකක් කියලා ඉන්දිකා රාමනායක දානවා. කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අමාත්‍යංශයට අයත් මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පිහිටි සංචාරක නිවාසයක කාමර දෙක සංගවා තිබූ සැක කටයුතු වාහන අංකතාඩු දෙකක් සොයාගත් බව පොලිසිය කියනවා. මෙයින් එක අංකයක් මෝටර් රථ වාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ අංකයක් බවත් අනෙක් අංකය දේවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි කර ඇති එකක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා. අමාත්‍යවරයා මන්නාරමට පැමිණෙන අවස්ථාවලදී මෙම සංචාරක නිවාසයේ නැවතී සිටින බවත්, ඔහු පැමිණෙන නිසා පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු මෙහි ආරක්ෂාව සඳහා දිවා රෑ සේවයට යොදවා සිටි බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කරනවා. වාහන අංක තහඩු දෙකක් මෙසේ සංගවාගෙන සිටියේ ඇයිද අන්වසවීම සඳහා විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විශේෂ පරීක්ෂණ ආරම්භ කළ බලන්න ඕනි මොකද්ද මෙහෙම සංගවාගෙන තිබ්බේ කියලා. මෙම අංක දෙකම පරීක්ෂා කිරීමේදී ඒවා වාහනවලට සවිකර වාහන ධාවනය කර ඇති බවට හෙළි වී ඇතයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. අලගිය මුලගිය තැන් හොයලා මොකද්ද ඒ කතාව කියලා වාර්තා කිරීම වැදගත්. ඒ අතරේ අර අනිත් කතාව මේ අර ප්‍රධාන ශිෂ්පාඨයක තිබුණු කතා දෙකෙන් ඉතිර වෙලා තියෙන එක. IS සංවිධානයට සම්බන්ධයයි චෝදනා අධ්‍යාපන අමාත්‍යංශ ව්‍යාපෘතියක සහකාර අධ්‍යක්ෂක අත්අඩංගුවට තරිඳු ජයවර්ධන ලියන. IS සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීයයි සැකපිට අධ්‍යාපන අමාත්‍යංශ ව්‍යාපෘතියක සහකාර අධ්‍යක්ෂකවරයෙකු නොරොච්චෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් සඳහන් කිරීමක් කරනවා. මද්රසා පාසල් මේ පිළිබඳව කතාව සෑහෙන්ඩාව පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් වහන්සේ මේ පිළිබඳව දිගින් දිගටම අවධානය යොමු කළා. මෙන්න උන්වහන්සේ කියනවා මද්රසා පාසල් ගැන කමිටු පත් කිරීම හොරාගේ අම්මාට හොරාගේ බඩු දුන්නා වාගේ නිමල කුඩුතුවක් කුලියන්. මද්රසා පාසල්වල පරිපාලන කටයුතු වෙනත් පාර්ශ්වයක් ඇතුළු පැවරීමේ උත්සාහයක් පවතින බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කිරීමක් කරනවා. වෙනත් පාර්ශ්ව වෙත පවරනවා වෙනුවට එම පාසල්වල වගකීම අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පත් කිරීමට රජය වහාම කටයුතු කළ යුතු ඇතැයි උන්වහන්සේ සඳහන් කරනවා. ආම කටයුතු කළ යුතු ඇතැයි උන්වහන්සේ සඳහන් කරන්නේ. දැන් අපි කතා කරමු 21 වෙනිදා පාස්කුවිරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකයේ තියෙන තැන. අපි නිතරම කතාබහට ලක් කළා රටේ පුරවැසියන් කුලියක් කරලා ජීවත් වුණු අය මේ ගෙවි ගිය දවස් කීපයේ එදිනෙදා ගාන හොයාගන්නට බැරුව, එදා වේල හොයාගන්නට බැරුව කොයිතරම්නම් දුකට පත් වුණාද? එතකොට අපි ඒ ගැන දිගින් දිගටම කතා කළා. මේක මොනතරම් ශ්‍රේෂ්ඨවලට බලපා තිබෙනවාද? ඒ අතරේ සංචාරක කර්මාන්තේ
කොයි තරම් බලපෑමක් එල්ල වුණාද මොන තරම්නම් කඩාවැටීමක් පිළිබඳ කතා වෙනවාද ඒ අතරතුර ඔවුන්ට සහන ලබා දීමක් ඊයේ දවසේ සිදු වුණා මේ ගැන කතා පුවත උපුටා ගන්නවා ලංකාදීපේ සංචාරක ව්‍යාපාරවලට සහන පැකේජයක් 10%ක බදු සහනයක් ණය ගෙවන්න වසරක සහන කාලයක් රංජන් කස්තුරි එහෙමයි වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ පත්තරේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඊට අදාළ සටහන වාර්තා කරන ආකාරය හැකි තරම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා මොකද සංචාරක කර්මාන්තය හෝටල් කර්මාන්තය මේ කර්මාන්තයේ කී දහසක් නියැලී සිටිනවාද ඔවුන්ගේ රැකියාව පවා අනතුරට ලක් වී තිබෙනවා එවැනි කර්මාන්තයක් කඩාවැටීම හමුවේ ඒ වගේම එවැනි දහස් සංඛ්‍යාත සේවකයන් අතරේ නඩත්තු වෙන පිරිස් ඔවුන්ගේ පවුල්වල අය කොයිතරම්නම් ප්‍රමාණයක් ඉන්නවාද මේක නගා සිටුවීමට හැකි ඉහළම දායකත්වයේ ලබා දීමේ අවශ්‍යතාව තියෙනවා මොකද අද දාලා තියෙනවා ලංකාදීපේ කතාවක් සංචාරක හෝටල් 90%ක් හිස් හිතන්න පොඩ්ඩක් හෝටල් කර්මාන්තයේ අර්බුදයක හෝටල් හිමියන්ගේ සංගමේ සභාපති කියන්නේ නිබල කොඩිතුවක් වෙලියක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට හෝටල් කර්මාන්තයේ බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත් කරමින් රට පුරා හෝටල් කාමරවලින් 90%ක් පමණ හිස්ව පවතින බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා ලංකාදීපයට කියනවා සංචාරකයන් විසින් වෙන් කර තිබූ හෝටල් කාමර මෙවන විට අවලංගු කරමින් පවතින බව සඳහන් කළ ඔහු හෝටල් කර්මාන්තයේ ඉදිරියට පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි සඳහන් කිරීමක් කළා තියෙනවා එවැනි කතාපුවතක් එන්නේ එතකොට 90%ක්ම හිස් වෙනකොට ඒ වැඩ කරන සේවකයන්ගේ රැකියාවල තියෙන අවදානම් සහගත බව කොයි තරම්ද ඒ නිසා ඉතාම ඉක්මනින් කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය තිබෙනවා අදාළ කර්මාන්තයේ නගා සිටුවීම උදෙසා ඊළඟට අපි එනවා දිවයින පත්තරයට ඒ අතරේ කෝටි 712ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් වාහන වී මිලදී ගැනීම ඇතුළු වියදම් සඳහා අජිත් තලාකොන්සා කුෂාන් සුබසිංහ එළිය අලුතින් වාහන ගැනීම මහකන්නේ වී මිලදී ගැනීම ඇතුළු වියදම් ගණනාවක් වෙනුවෙන් රුපියල් කෝටි 712ක අතිරේක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළා තේ පරිපූර්ණක ඇස්තමේන්තු කතාව නැවත වතාවක් මතුණු ආකාරය තමයි ඒ දක්නට ලැබෙන්නේ. ඒ අතරේ අද ලංකාදීපේ දානවා ජනපතිගේ විරෝධයේ නොතකා කැබිනට්ටුව ටැබ් දීම අනුමත කරයි අජන්ත කුමාර අගලකඩලිය. රජයේ පාසල්වල අපසු උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක 183,000ක් නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධයේ නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වෙනවා. එම කතාපුවතක් දාලා තියෙන්නේ ජනපතිගේ විරෝධයේ නොතකා කැබිනට්ටුව ටැබ් දීම අනුමත කරයි. මේ වෙලාවේ ප්‍රමුඛතම අවශ්‍යතා මොනවාද කියන කාරණාව ඉතා ඉහළින් අවධානයට පාත්‍ර කරගත යුතුව තිබෙනවා. පාසල් පද්ධතිය පිළිබඳව කතා කළාම මේ වෙන වෙලාවේ ඉතාම ප්‍රමුඛතම අවස්ථාව බවට පත් වෙලා තියෙන්නේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සහ ආරක්ෂාව තහවුරු යැයි රටේ දරුවන්ගේ දෙමාපියන්ගේ විශ්වාසය සුරක්ෂිත කිරීමයි ඒ පිළිබඳව අපි මතක් කිරීම කරන්න ඕනේ. ඒ අතරේ ජනපති යාපන සරසවි උපකුලපති අස්කරයි කියලා රංජන් කස්තුරි ලියනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විග්නේශ්වරන් ජනාධිපතිවරයා විසින් එම දුරයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා. නැවත උපකුලපතිවරයෙකු පත්කරන තුරු එම දුරේ කටයුතු කිරීම සඳහා නිසි බලධාරියෙකු ලෙස සම්මානනීය මහාචාර්ය කන්දසාමි කදිරගානාදන් පත්කිරීමට උසස් අධ්‍යාපන නාගරික සංවර්ධන සහ ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් පියවර ගෙන තිබෙනවා කියලත් වැඩිදුරටත් එහි සඳහන් වෙලා තිබෙනවා. එහෙම කතාවකුත් දාලා තියෙනවා. එයා අතරේ ඇමති රිෂාඩ්ට විපක්ෂයෙන් චෝදනා නැගීමෙන් මැති සභේ උණුසුමක් සුජිත් තේවාජුලිගේ සහාරි රත්න රණබහුලියන්. ඇමති රිෂාඩ් බදුදීන් ඊයේ මැති සභේට පැමිණ අසුන්ගත් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඔහුට විවිධ චෝදනා නැගුව නිසා මැති සභේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පාස්කු ඉරිදින ප්‍රහාරය අදාළ කරගෙන ඔහුට මෙසේ චෝදනා එල්ල කෙරුණා. ඇමති රිෂාඩ් චෝදනා නගන මන්ත්‍රීවරුන්ට පිළිතුරු දීමට යෑමේදී දෙපාර්ශ්ව අතර උණුසුම් බහින්බස් වීමක් ඇති වුණා. මේ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් "ඔයා තමයි මේ ඔක්කොම කරන්න යනුවෙන්" මා හඬින් කෑ ගැව්වා. එෙහිදී ඇමතිවරයා මද සෙනාවක් පළ කළා මිස කිසිදු අදහසක් දැක්වීමට ගියේ නැත. සිනාසුනා පමණි. එහෙමයි මේ සටහනේ දාලා තියෙන්නේ.
ඊළඟට අද අපි තවත් සටහන් කීපයකට අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා. ඊළඟ කතාබහ උපුටා ගන්නවා මෙන්න මෙහෙම. ප්‍රහාරය ගැන රට දැනුවත් නොකළ පාර්ශ්වයනොත් මේ විපතට වගකිය යුතුයි. අණ්ඩු කුමාර දිසානායක කළ ප්‍රකාශයේ අජිත් තලාකොන්සා කුෂාන් සුබසිංහ වාර්තා කරන්නේ ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී ජයපේ නායකයා කළ ප්‍රකාශය. එතරේ පාර්ලිමේන්තුවේ විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. අග්‍රාමාත්‍යවරයා කියූ කතාවක් අපි උපුටා ගන්නවා අද පත්තරෙන්. මෙහෙමයි වාර්තා වෙතේ. ආරක්ෂාව තහවුරු කිරීමට සමත්ව තිබුණත් අනතුර මෙතෙක් පහව ගොස් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ චාමර සම්පත් ලියන් රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂකාංශ සමත්ව තිබුණද අනතුර මෙතෙක් පහව ගොස් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. එහෙම කිව්ව අගමැතිවරයා මෙන්න මෙහෙමත් කිව්වා. ප්‍රහාරයට කෙලින්ම හවුල් සියල්ලන්ම කොටු කරගන්න ආරක්ෂකාංශ සමත් වෙලා ඉතිරිව ඇත්තේ ප්‍රහාරකයන් ළඟින් ඇසුරු කළවුන් අල්ලා ගැනීම පමණයි. අගමැති මැති සභේදී කියනවා ආරියත්න රණ්ණබාහු සහ සුජිත් හේවාජුලි ගේලියන් ප්‍රහාරකයන් ළඟින් ඇසුරු කරපු අය, ඔවුන්ට සම්බන්ධතා තිබුණු අය, ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනු තිබුණු අය මෙව්වා රටට හෙළි කරලා මේ කවුද කියලා කියන තුරු රටවැසියා බලාගෙන ඉන්නේ. ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා උපුටා ගන්නවා ලංකාදීපේ. ත්‍රස්තයන්ගේ රහස් නිවාස 13ක් බැංකු ගිණුම් 103ක් සොයාගෙන 150 දෙනෙක් අත්අඩංගුවේ ජනපති මැති සභේදී කියනවා සුජිත් හේවාජුලිගේ සහ ආරිරත් රණබාහු ලියනු. මේ එම ප්‍රකාශය. මොන විදිහේ විවේචන එල්ල කළත් ආරක්ෂක තත්ත්වයේ පිළිබඳව සතුටු විය හැකි ඉතාම සාර්ථක ස්ථානයක රට තිබෙනවා. පසුගිය දිනක ලංකාවට පැමිණි මහා බ්‍රිතාන්‍ය එංගලන්තයේ ආරක්ෂක ඇමතිවරයා ඔහු කිව්වේ ඔබ ඔබේ රටේ ජනතාවට කියන්න මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නොවෙයි, මේක ලෝකේ ප්‍රශ්නයක් කියන එක පැහැදිලි කරන්න කියලා. සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ අතරේ පැහැදිලි කරන්නට ඕන ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා. ඒ බැංකු ගිණුම් වල බැංකු කටයුතු තහනම් කරලා තිබෙනවා. මේ ත්‍රස්තවාදයට සම්බන්ධව දැනට සොයාගෙන සිටින සෑම කෙනෙකුගේම බැංකු ගිණුම් නිවාස දීපල වත්කම් සියල්ලම රාජසන්ත කිරීමට මේ වෙන විට සම්පූර්ණයෙන්ම කටයුතු කළා අවසන් කියන එකක් ඔබට මතක් කරන්නට කැමතියි. ඒ වගේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට සුළු වශයෙන් උදව් කළ අයට එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් මිලියන 18ක් හොයාගෙන තිබෙනවා. වාහන ත්‍රස්තවාදීන්ට අයත් 15ක් මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෝකේ ප්‍රබල රටවල් සියල්ලටම පහර දී තිබෙන බව මා හිතන්නේ මේ ගරු සභාවේ සෑම කෙනෙක්ම දන්නවා. ඒ කිසිම රටක කෙනෙකුට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒවා වළක්ව ගන්න. අපේ ඇතැම් අයට අමතක වෙලා තිබෙනවා අපි අවුරුදු 30 බෝම්බත් එක්ක ජීවත් වෙච්ච පිරිසක් කියන්නේ. මට කලින් සිටි ජනාධිපතිතුමා 5 දෙනාගේම කාලේ බෝම්බ පිපිරුවා මේ රටේ. අවුරුදු 4කට පෙර මරලා දාන්නයි කියලා ලෝක බලවතුන් සියල්ලම පිළි අරගෙන සිටි මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයා නැගිටලා එළියට ඇවිල්ලා කිව්වා ලංකාවේ ප්‍රහාරය වගකීම ඒගොල්ල ගන්නවයි කිව්වා. මිය ගියා කියපු මේ නායකයා එළියට ආපුවම අපිට වඩා ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනා ලෝකේ බලවතුන්. මා කියන්නට ඕනේ මේ ත්‍රස්තවාදී සංවිධානයේ මේ අකුරු දෙක මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ අකුරු දෙක පාවිච්චි කරන්නේ නැහැ. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන්ම බටහිර චින්තනයට විරුද්ධව ගොඩනැගුණු ව්‍යාපාරයක්. මීට සම්බන්ධ සෑම කෙනෙක්ම විනාශ කළ යුතුයි කියන එකයි මම ආරක්ෂකංශවලට උපදෙස් දීලා තිබෙන්නේ. මම මේ කියන කතාව නොඑක් විදිහේ විවේචනවලට එන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ තුල අපි ප්‍රධාන වගකීමක් වෙනවා මුස්ලිම් ජනතාවගේ තත්වය තේරුම් ගන්න සිංහල ජනතාවගේ තත්වය වගේම. මාධ්‍යවල හැසිරීම නම් පුදුමාකාරයි. සමාජ විබ්බඩවි වගේම ඇතැම් වෙලාවට පළවන ප්‍රවෘත්ති පුදුමාකාරයි. දැන් දැක්ක මම පුපුරන දව්වේ ලොරි 20ක් පුතුරට ගිහින් තියෙනවායි කියලා පුවත් පතක තිබෙනවා. ද්‍රවිඩ ජාතික සන්ධානය මන්ත්‍රීතුමාලා හමුදාව මෙහෙ එපා, හමුදා කඳුරු මුතුරට එපා, මේ ඔක්කොම අයින් කරන්න කියලා පෞගේ කාලේ දිගටම කතා කෙරුවා. නමුත් ඊයේ පෙරේදා එතුමල්ලා කිව්වා අපිට හමුදාවේ වන්න අතුර බලා ගන්නයි කියලා. මම ඒ ගැන සතුටු වෙනවා. හමුදාවේ තිබෙන වැදගත්කම ඒ විදිහේ තේරුම් ගැනීම පිළිබඳව. ඒකෝට අවැනි ප්‍රවෘත්ති වලින් සෑම කෙනෙක්ම බියටපත් වෙනවා. දැන් අපිට ලැබිලා තිබෙන බුද්ධි වාර්තා අනුව මේ ත්‍රස්ත සංවිධානයේට ලංකාවේ ක්‍රියාකාරීව සිටින්නේ 150කට අඩු සංඛ්‍යාවක් කියලායි වාර්තා වෙන්නේ. එතකොට 150කට අඩු සංඛ්‍යාවක් නම් මුස්ලිම් ජනතාවගේ මේට සිටින්නේ. අපි අනෙක් සියලු මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවා.
කරනවා LTT ආරම්භයත් එක්ක යුද්ධයේ දෙමළ ජනතාව දිහා බලපු ආකාරයෙන් මේ ප්‍රශ්නේදී මුස්ලිම් ජනතාව දිහා බලන්න එපා අපේ ආරක්ෂක හමුදා කරේ බුද්ධ්‍යාංශ කරේ විශ්වාසයක් තියන්නට ඕන ඒ අයට දෙන්න තියෙන සියලු බලතල දීලා තිබෙනවා 99%ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා වැඩි වුණොත් දවස් 3ක් ඇතුළත 100%ක් සියලු දෙනාම අත්අඩංගුවට ගන්න අපේ බුද්ධ්‍යාංශ කටයුතු කරලා තියෙනවායි කියන එක මම පැහැදිලිවම කියන්නට ඕන මම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා හිටපු හමුදාපති වෘත්ති එක්ක ඇවිල්ලා එතුමාලගේ යෝජනා මාලාවක් දුන්නා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙන්න මේවා සැලකිල්ලට ගන්න කියලා මම කනගාටුවෙන් වුණත් කියන්නට ඕන සමහර අය හිතාගෙන ඉන්නේ මේ සංවිධානයේ නායකයා මමයි කියලා ඒ තරමට මට තමා ගහන්න තමුන්නාන්සලාට අපිට දේශපාලනය කරන්න රටක් තියෙන්නට ඕන මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තානාපතිවරුන් ඇතුළු විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී හමු වුණා සංචාරකින් නැවත රටට එන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා සංචාරකින්ට ඇති බාධාවන් ඉවත් කර මගේ රටට එමට ඉඩ සලසන්න කියලා මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ ආරක්ෂාව සැපයීමට මම ආරක්ෂකයන් සමග අවශ්‍ය වැඩපිළිවෙළ යොදා තිබෙනවා. ලෝකේ රටවල් ගණනාවකින් අපේ රට පැමිණි සරණාගතීන් සිටිනවා 1600ක් පමණ. එතන සිටින අය නොයෙකුත් නීති විරෝධී කටයුතු වලටත් යෙදෙන්න පටන් අරගෙන තිබෙනවා. අපේ රට තුළ දැනට තිබෙන ආරක්ෂක තත්ත්වය අනුව මෙවැනි පිරිසක් රැකබලා ගැනීම අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මේ සරණාගතීන් පිරිස විශේෂයෙන්ම විනත් රටවල් වලට යැවීම සඳහා ඔබේ සහයෝගය මා කාරුණිකව ඉල්ලා සිටිනවා. හොඳයි අතරේ ඊයේ දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි මහලේකම්වරයා පළ කළ අදහසක් අද පත්තරේ තියෙනවා පේන්න. නීති හා සාමය ෆොන්සේකාට දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශ නිසා ජනපති හා ෆොන්සේකා අතර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉන්දිකේවා විතාරණ ලිය. නීති හා සාමය අමාත්‍යංශයේ සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ විසින් සිදු කරන ලබන ප්‍රකාශ තුළින් ජනාධිපතිවරයා හා සරත් ෆොන්සේකා අතර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඳහන් කිරීමක් කරනවා. UNP මෙම අමාත්‍යංශයේ වසර 4ක් කාලයක් පාලනය කළ බවත් එහෙත් වසර 4කට කිරීමට නොහැකි වූ දේවල් ජනාධිපතිවරයා මාස 4ක් තුළ සිදු කර තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර කිව්වා කියලයි අද පත්තරේ දාලා තියෙන්නේ. ත්‍රස්ත සංවිධාන දෙකක් යයි සඳහන් කරන සංවිධාන දෙකක තහනමක් පිළිබඳ කතාවක් ආවා ඔබට මතක ඇති. හැබැයි ඊළඟට කතාබහක් ආවා එකට අදාළ ගැසට් එක නිකුත් කරලා තියෙනවද නැද්ද කියලා. ගැසට් එක නිකුත් කිරීමේ වැදගත්කම මෙන්න ත්‍රස්ත සංවිධාන තහනම් කරන ගැසට්ටුව තවමත් නිකුත් කර නැහැ. චාමර සම්පත් ලියන. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ NTJ හා ජමේතෙල් මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සෙයිලානි JMI සංවිධාන තහනම් කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශ වී අදට දින 11ක් චාමර සම්පත් ලියන්නේ. මේ සම්බන්ධ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින්නේ දැයි රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකුගෙන් විමසුවද නිසි පිළිතුරක් ලබා දීමට ඕන අපොහොසත් වුණා කියලත් සටහන්කරු ලියලා තියෙනවා. තහනම ප්‍රකාශයට පත් වෙලා අදට දින 11යි ගැසට්ටුව තවම නිකුත් කර නැහැ කියලා කියද්දී ඒ පිළිබඳ ඔයා බලන්න ගැසට්ටුව නිකුත් කිරීමේ අවශ්‍යතාව. ඒ අතරේ අද පත්තරේ දාලා තියෙනවා බුර්කාව නිකාබය වැනි පළඳනාවලින් එක්වරම ඉවත් වීමට නොහැකි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේනෝ අමිත් මදුරංගයිලිය. මුහුණු ආවරණ තහනම් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කාව නිකාබය වැනි පළඳනාවලින් ඉවත් වීමට නොහැකි යයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කිරීමක් කරනවා. බොහෝ කාලයක් තිස්සේ මුහුණ වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණ නිරාවරණය කරගෙන යාම අපහසුතාවක් දැනෙන්නේ යයි එම කාන්තාවන් පවසන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කිරීමක් කරනවා. එතර එකම දාලා තියෙනවා ඔහු කියනවලු ඒ නිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරු වෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගත වේවි ඒ වරදක් ලෙස නොසැලකිය යුතු යනුවෙන් ප්‍රකාශ කළා යයි කියලා. බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් මතක් කිරීම කරන්න ඕනි ප්‍රධානම කාරණාව බවට පත්වන්නේ රටේ ආරක්ෂාව කියන දේ.
එතකොට මෙහිදී පැහැදිලිව සඳහන් කළේ සම්පූර්ණයෙන්ම මුහුණු වැසෙන සියල්ලම තානම් කියන කතා පුවතයි. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඊට අනුගත වී මේ වැදගත්කම මෙවැනි මොහොතක තිබෙන බව මතක් කළ යුතුව තිබෙනවා. බොහෝ පිරිස් ඒ සඳහා අනුගත වී තිබෙන බවත් මතක් කරන්න ඕනි. ඇතැම් අය විය යුතුයි මෙවැනි මතවාදයක තවදුරටත් ඉන්නේ. ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගැනීමක් නොව, හැබැයි ඒ සඳහා මේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයේදීම මේ වෙලාවේ සිදු කළ යුතුයි කියන දේ මතක් කර සිටිනවා. ඒ අතර අද මෞබිම් පත්තරය දානවා නිකාබේ හැඳා ගුරුවරියන් දස දෙනෙක් විදුහල්පති හරවා යවලා ඉෂාරා සිල්වා වාර්තාව අරගෙන එන්නේ. ඒ සටහන අද උපුටාගත්තේ මෞබිම් පත්තරෙන්. ඒකේ වාර්තා කරනවා නිකාබේ හැඳ සේවයට පැමිණි පුවක්පිටිය ප්‍රදේශයේ පාසලක මේ තත්ත්වය මතු වුණායයි කියලා. ඒ අතරේ ගාමිණී ජයවික්‍රම පෙරරාගේ චාරූපයක් එක්ක දාපු සටහනක් තියෙනවා අද මෞබිම් පත්තරයේ මොහොතකට බලන්න. මුස්ලිම් ජාතිකයන් දහසකට වැඩිය නම් වාසගම් සිංහලට හරවාගෙන කොමුදු උපුල්ශාන්ත ලියන්. මෙරට මුස්ලිම් ජාතිකයන් දහසකට අධික පිරිසක් පුවත්පත් දැන්වීම මගින් ඔවුන්ගේ මුල් නම් වෙනස් කරමින් සිංහල වාසගම් සහිතව නම් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරරා සඳහන් කරනවා. ඔවුන් එසේ නම් වෙනස් කර ගැනීම සැකයට තුඩු දෙන කාරණයක් බවත්, එසේ නම් වෙනස් කර ගැනීමට හේතුව කවරේද යන්න පිළිබඳ සාබැලීම සඳහා මෙරට බුද්ධ්‍යංශ දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. හොයා බලන්න ඇයි එම වෙනස් කිරීම සිදු කළේ කියලා. ඒ පිළිබඳව තොරතුරු සාබැලීමේ අවශ්‍යතාව මතුවෙනවා. ඊළඟට අද දානවා සටහන් කීපයක්. අපි වෙසක් පෝය ගැන කතා කරන්න, ඒ වගේම මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශ ගැන කතා කරන්න මොහොතක් අවස්ථාව ගමු. මේ මෞබිම් පත්තරේ ජාතික ආරක්ෂාව උදෙසා ගත යුතු පියවර ගැන මල්වතු මහා විහාරයෙන් ප්‍රකාශයක් පහන් විජේසේකර එම වාර්තාව අරගෙන එන්නේ. ඒ අතරේ තවත් කතාවක් තියෙනවා සිව්මහා නිකායෙන් නිවේදනයක් සෙංකඩගල කෝ කෙළලිය. වෙසක් පෝය අධ්‍යාත්මික සුපෝෂණයට ඉවහල් කරගන්න සිව්මහා නිකාය නිවේදනය කරනවා. ඒ සටහන මේතේ. ඒ නිවේදනයේ තොරතුරු අපි පහුගිය දවස්වල ඔබට සදාහන් කිරීම කළා. ඒ අතරේ වෙසක් එකට පන්සල්වලට දැඩි ආරක්ෂාවක් හබරාදුවේ අනුර තබන සටහන මේ ඔබ දකින. ඒ සටහනට අනුව මෙහෙමයි වාර්තාව පළ කරලා තියෙන්නේ. වෙසක් උත්සවයට සමගාමීව මැයි 15 වෙනිදා සිට දිවයිනේ සියලු විහාරස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කරනවා. ඒ වගේම ඇමතුමනි මතක් කිරීමක් කරන්න ඕනි, ඔබට දහම් පාසල් අධ්‍යාපනය මේ ඉරිදා සිට ආරම්භ කරන්නට නියමිතව තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර තිබුණා 28 වෙනිදා අප්‍රේල් සහ මැයි මාසේ 5 වෙනිදා දෙදින දහම් පාසල් නොපවත්වන්න කියලා. ඒ නිසා නැවත ආරම්භය සිදුවන්නේ 12 වෙනිදා. එතකොට දහම් පාසල් වල සිසුවියන් ඇතැම් දහම් පාසල් වල දහස් ගණනින් ඉන්නවා. ඒවාට තියෙන ආරක්ෂාව පිළිබඳව ඔබතුමා අවධානය යොමු කරන්න, ඒ පිළිබඳව පොලිස් ස්ථාන දැනුවත් කරන්න, ඒ පිළිබඳ ආරක්ෂකංශ දැනුවත් කරන්න, අනිත් ආරක්ෂක කටයුතු පිළිබඳව කතා වුණාට මේ දහම් පාසල් අධ්‍යාපනය නැවත ආරම්භ කිරීමේ ආරක්ෂාව කියන කාරණාව ප්‍රමාණාත්මකව කතා වුණාද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඒ පිළිබඳව ශාසන ආරක්ෂක මණ්ඩල ලේකාධිකාරී ස්වාමින්ද්‍රයන් වහන්සේලා අපව දැනුවත් කරමින් ඒ පිළිබඳව අවධානය මදි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අදාළ බලධාරීන්ට අපි මතක් කරනවා ඒ ගැනත් අවධානය යොමු කරන්නට කියලා. ඒ අතරේ අද තවත් සටහනකට අපි අවධානය යොමු කරනවා. ජාතික වෙසක් උත්සවයේ 17 හා 18 දෙදිනට පමණයි අමිත් මදුරංගලියන්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ සිටි ගාල්ල තෙල්වත්ත රත්පත් රජමහා විහාරයේදී පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය ලබන 17 හා 18 යන දෙදිනට පමණක් සීමා වන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඊයේ සඳහන් කළා. පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී උදේ ගම්මන් පෙළ ආපු ප්‍රශ්නයක් අද තියෙනවා ලංකාදීප පත්තරේ. එක්සත් ජාතික පක්ෂයේ පූජිත රකින්නේ එජාපේ රාස් එළියට දානවාට බයේද? උදේ ගම්මන් පෙළ අහන්නේ විනීතායම් ගමගේ වාර්තා බාරාගෙන්නේ. එ අතරේ කොටුව මහේස්ත්‍රාත්වරයා කියපු ප්‍රකාශයක් එජේ අබේනායක දිවයිනට ලියනු. ප්‍රභූ ඝාතනය ගැන මදූෂ්ගේ ප්‍රකාශ ගන්නේ නම් එහි ප්‍රගතිය 18 වෙනිදාට පෙර උසාවියට දැනුම් දෙන්න.
වාර්තාව දිවයින පත්තරෙන් උපුටා ගන්න. ඒ අතරතුරේදී මේ දවස්වල ජාතික ආරක්ෂාව ගැන කතා වෙනවා, අවට වටපිටාව ගැන විමසිල්ලෙන් ඉන්න කියනවා ඒ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි එලෙස විමසිල්ලෙන් සිටීමෙන් ආරක්ෂාව පිළිබඳව තහවුරු කර ගැනීම මිස තවත් අයට හිංසන කිරීමට විමසිල්ලෙන් සිටීමේ ගැටලු තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? මේ සටහන දැක්කම තරහකාරයාගේ ගෙදරට බෝම්බ පාර්සලයක් දාලා පොලිසියට ඔත්තු දීලා පස් දෙනෙක් අත්අඩංගුවට හේමන්ත රන්දුණු ලියා මේ මානසික මට්ටම් පරීක්ෂා කරන්න පළමුව මේ වගේ වෙලාවට මේ වගේ වැඩ කටයුතු කරන අයටත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම අත්‍යවශ්‍ය තිබෙනවා. ජාතික ආරක්ෂාව සෙල්ලමකට අරගෙන මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාමාර්ගවලට යාම සමහරු වැරදි දේවල් වැරදි සාගත ලෙස ප්‍රචාරය කිරීම කියන කාරණාවත් මේ වෙලාවේ දැඩි ලෙස අවධානයට ලක් කර යුතුව තිබෙනවා. නව නීතිපති කතාව මෙන්න. නව නීතිපති දප්පුල දෙලිවේරා අජිත් තලාකෝන් කුෂාන් සුභසිංහ වාර්තාව අරගෙන එන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එහතර අපි සංචාරක කර්මාන්තයේ පිළිබඳව කතාබහට ලක් කළා. ප්‍රධාන පිටු අතරේ ඇතුල් පිටු අතරේ තියෙනවා කතාවක් සීගිරිය පාළුවේ. පැල්වත්තේ තිලකරත්නයි ලියන්නේ, පැල් වෙහෙරේ තිලකරත්නයි දෛනිකව උපයන මිලියන ගණනක ආදායම මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ගිලිහේ. මෙවැනි තත්ත්වයන් නැවත නගා සිටුවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සුළුපටු නෑ, සුළුවෙන් ගත යුතු නෑ. කොයිතරම්නම් ශ්‍රේෂ්ඨ ගණනාවක් බිඳ වැටී තිබෙනවාද? එයතර අද මෞබිම් පත්තරය දානවා ඉස්ලාම් ධර්මය උගන්වන මුවාවෙන් අන්තවාදය පැතරවීමට මෞලවිට උදව් කළ ආපන ශාලා හිමියා අත්තඩං ගොට ගනි. සටහන දාලා තියෙන අනුරාධපුරයේ මහේෂ් සහ පර්සි රජී කිසිදු අන්මැතියකින් තොමැතිව සිසුන් 70කට ආසන්න පිරිසකට ඉස්ලාම් ධර්මය උගන්වන මුවාවෙන් අන්තවාදය පැතරවීම සඳහා එම විදුහලේ විදුහල්පතිවරයා බව කියන මෞලවලට උදා උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවටගත් ආපන ශාලාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේෂ්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙන්න මේ ගැන මතක් කරගන්න ඕනි. සම්මත ධර්මයන් උගන්වන මුවාවෙන් අන්තවාදයේ පිළිබඳව මනසට දාලා සමහර වෙලාවට බ්‍රේන් වොෂ් කරන්නට සමහර පාර්ශ්වයන් කටයුතු කිරීම පිළිබඳව සියලුම බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. ඒ වගේම නිවැරදි ඉස්ලාම් ධර්මයෙන් නිවැරදි ලෙස රටට අනුගත කරන ඒ අයට මතක් කරන්න ඕනි මෙවැනි අන්තගාමී පත්‍රෝනාය පිළිබඳව ඔබතුමන්ලත් ඉතාම අවධානයෙන් සිටින්න. ඒ පිළිබඳව වගකීම තියෙනවා. මොකද ගැටලුවක් පතිවන්නේ මෙවැනි අන්තගාමී අය පිළිබඳව පමණක් වෙන නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා ගෞරවයෙන් ඉල්ලීම කරනවා. ඒ අතරේ අද ලංකාදීප පත්‍රය දානවා හතර අතේ ඉදිවෙන අරාබි පාසල්. වාර්තාව ආද අරන් එන්නේ පරිවර්තනයක් සමන් පුෂ්පලියනගේ. පසුගිය දශකයේ තුලදී ශ්‍රී ලංකාවේ මද්‍රසා සහ අරාබි විද්‍යාල හතු පෙපෙන්නාක් මෙන් දහස්කරණීය බිහි වී තිබේ. මේ මගින් දකුණු ආසියා සම්ප්‍රදායට එරෙහිව යන බටහිර ආසියාවෙන් ආයනයනය කරන දහමක් පතුරු ආරමින් පවතී. ඒක නිසායි මං අර කලිනුත් සඳහන් කිරීම කළේ සියලු දෙනාම අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. කවුද මේ අන්තවාදය පෝෂණය කරලා සමහරුන්ගේ බ්‍රේන් වොෂ් කරන්න හදන්නේ කියලා. ඒ අතර අද දිවයින පත්‍රයේ දානවා තව්හිද්ලාට සම්බන්ධ විනිසුරුවරුන් ඉන්නවා නම් වහාම අත්අඩංගුවට ගන්න. ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවෙන් අධිකරණ සේවා කොමිසමට ආපු ලිපිය පිළිබඳවයි චතුර පමණුව මේ වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. පහුගිය දවසක අල්සාද් සාලි කරපු ප්‍රකාශයත් සමගින් ඒ පිළිබඳව දැඩි කතාබහක් ඇති වෙලා තිබෙනවා. ඒ අදියරක් මේ. ඒ අතරේ අර පාකිස්තානු සරණාගතයන් ගැන කතා පුවත පහුගිය දවස්වල තිබුණා. ඒ ගැන අද මෞබිම මෙහෙම ලිය. කුලී නිවෙස් අයිමි වූ පාකිස්තානු සරණාගතයන් දැන් පොලිසියට හිසරදයක්. නාන්න පාස්කම් ඉන්න හිටින්න තැන් පොලිසිවල නෑ. සමාජ සේවා උපදේශන පිරිස් පැත්ත පලාතය ඇවිත් නෑ. කටානේ බර්ටිලියන් අවධානය යොමු කළ යුතුව කාරණාවක් බවට පත්ව තිබෙනවා. ගැටලු මතුවන්නට පෙර අතුර හොඳයි ඊයේ CIA අනාවරණය බැලුවාද? මේ නැවත වතාවක් ඒ ගැන මතක් කිරීම. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පදිංචි කරන බව ලොවට හඟවමින් විල්පත්තුව වනාන්තර කලාපයට අයත් විලතේකුළම් හා කල්ලාරු ආදී රක්ෂිත වනාන්තර වනසන අයුරු හිරු CIA හරහා අප 2015 වසරේ සිට හෙළි කළා. රටක හදවත බඳු රක්ෂිත වනාන්තර සුළු විසුණු කරමින් මේ සිදු කරන්නේ සත්‍ය වශයෙන්ම යුද්ධයෙන් අවතැන් වූ පුද්ගලයන් පදිංචි කිරීමක් නොවන බව එදා අප දර්ශන සාක්ෂි සහිතව ඔප්පු කළේ මෙලෙසින්. සමෙන් දාලා
සම්පූර්ණ කරන්න ඕනේ. මරුණ ඉතින් නිකන් ඉඩන උදේලා හදාගන්නත් තරල දෙනවා කියන්නේ. කවුද මතු? හිරුසියයි හරහා සිදු කළ අනාවරණයෙන් අනතුරුව තැන් තැන්වල ඉවක් බවක් නොමැතිව සිදු කෙරුණු ඉදිකිරීම් මේ වන විට නැවතී තිබෙනවා. විලත්තේකුළුම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ දක්වා ඇත්තේ අප පෙන්වා දුන් පරිදිම ඉඩම් නොමැති අවතැන් වූ පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබුණු බවයි. එවැනි පසුබිමක් තුළ හිරුසියයි කළ නවතම ගවේෂණයේදී හෙළි වූයේ යුද්ධයෙන් අවතැන්ව 1990 කාලවකවානුවේ පුත්තල මහා කල්පිටිය ප්‍රදේශයේ සරණාගත කඳවුර වෙත පැමිණි ජනතාව මේ වන විට ඒ අවට ප්‍රදේශවල ස්ථිර නිවාස සාදාගෙන ජීවත් වන බවයි. එහෙත් මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ රැකී රක්ෂා කරමින් ස්ථිර නිවාස තනාගෙන මේ වන විටත් පුත්තලමේ ජීවත් වන පුද්ගලයන් 12,000කට ආසන්න පිරිසක් චන්දහිමි නාමලේඛනය අනුව පදිංචිය මන්නාරමේ බව තහවුරු කිරීමයි. එම ජනතාව හිරුසියයේ වෙත අනාවරණ කළේ චන්ද කාලයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බස් රථ යොදවා ආහාර පාන පවා ලබා දී චන්දය ප්‍රකාශ කිරීමට පමණක් මන්නාරම ප්‍රදේශයට රැගෙන යන බවයි. චන්ද දාන විතරයි ඔයගොල්ලෝ හෙට යන්නේ. ඒ යන්නේ. ඔව්. මේක ගෙවදුනා මේ රිෂාඩ් බදියුදීන්. ළමයිලා ඔක්කොම මෙහෙම ඉපදුනේ. එහෙනම් යන්න කැමත නැහැ ඒක කටියෝ. චන්ද මෙහෙට හදාගත්තා නම් ඉවරයි. අනේ ඒක හරි ඒක පිළිගන්න. චන්ද දාන විතරක් හෙට ගිහිල්ලා නේ. මම වැඩක් නැහැ නේ ඒක. ඒක දැන් තේරෙනවා අපට. එතකොට මෙච්චර කාලයක් ඡන්දි දාන්න ඒ පක්ෂ වලින් බස් දැම්මා. ඉලෙක්ෂන් වෙලාව තමයි බස් එක දාන්නේ. බස් එකෙන් දාලා ඒ වෙලාවම ගේනවා. ඡන්දි දාන්න පමණයි අපි යන්නේ නැතත්. මන්නාරම බස් එක දාලා දාලා බය ඡන්දි දාගෙන ඊට පස්සේ එනවා. වාගේ ඡන්දබණ්ඩ වියදේ ඡන්දබණ්ඩේ කුල දෙරි කැම්ම පාසෙදී පුත්තලමේ මේ වන විටත් ස්ථිර නිවාස පවතින පුද්ගලයන්ට තම ඡන්දගොඩ වැඩි කර ගැනීම සඳහා පමණක් මන්නාරමේ පදිංචිය ඇති බව දක්වමින් හැඳුනුම්පත් සාදා දී ඡන්දයට මෙම ජනතාව පාවිච්චි කිරීම කෙතරම් සාධාරණද මේ පිළිබඳ අප තවත් තොරතුරු රැසක් අනාවරණ කරගත්තා. ඒ පිළිබඳ හෙට හිරුසියයි හරහා තොරතුරු ගෙනීමට අප සූදානම්. ඒ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවේ අනුව අද CIA ඉතිරිය බලාපොරොත්තු වන්න ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විදේශ වාර්තා අතරට මේ දිවයින විදේශ පිටුව කතා කීපයක් තියෙනවා අපි බලාගෙන යමු. පාකිස්තානයේ ටොන් එකාමාරක ගාන්ධාර බුද්ධ ප්‍රතිමාවක් ස්විස් කටුගෙට පරිත්‍යාග කිරීමක් ගැන කතා පුවතක් මේ. ඊළඟට ඉරාන ප්‍රකෝපකාරී ක්‍රියා නතර කිරීමට ඇමරිකාව යුද නැව් සමූහයක් පර්සියානු බොක්කට යවයි කියලා වාර්තා කරනවා. තවත් එකක් ISIS ත්‍රස්ත ප්‍රහාරවලින් 146,000ක් මරුට ජර්මන් පුවත්පතක් කෙලි කරන තොරතුරු මේ. ඊළඟට අර ගුවන් යාන අනතුර තරබාරු මගියකු නිසා රුසියානු යානාවේ මගීන් රැසකට දිවි අහිමි වුණා. ගුවන් සේවිකාවක් කෙලි කරන්නේ මගීන් රැසකට යානාවෙන් ඉවතට යෑමට නොහැකි වෙලා තිබෙන්නේ මේ තරබාරු මගියා නිසා බව දැන් හෙළි වෙලා. ඒ අතරේ යානාවේ සිටි ගුවන් සේවිකාවක දොරක් විවෘත කිරීමට ගොස් ඇය ගින්නට ගොදුරු වෙලා තිබෙනවා. කටුන් පෙළ බලාගෙන යමු. ආරම්භ කරන්නේ අද මෞබිම් පත්තරේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එකෙන්. අම්මයි පුතයි මේ කතා කරන්නේ. විජේදාස රාජපක්ෂ කියනවා අවුරුදු ගණනාවක්ම මේ රටට ආණ්ඩුවක් නැතුළු. අම්ම කියද්දි පුතා කියනවා ආණ්ඩුවක් නැති රටේ ඇමති මණ්ඩලයක් නම් තියෙනවා කියලා. ආණ්ඩුවක් නැහැ ඇමති මණ්ඩලයක් තියෙනවලු පුතාගේ තරම ඒ. උදේ විමලසිරිගේ පුරසාරං කාටුන් එක මේ. කඩුපිහි එක්ක හවුවෙච්ච IS ත්‍රස්තවාදියා එළියලු පුරං. මීට පස්සේ ඔය වගේ අයට අඹගෙඩි 7-8ක් කැඩුවා කියලා දැම්මනම් ඉවරයි ඇතුළෙම ඉන්න කියලයි පුරන්නම් කියන්නේ. මේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය. ඇරඹුවත් දෙවෙනි වාරය තනුව වයා ළමයින් නැතිව පාසල් පාළුවට ගියා. කිව්වට අකිල වැඩ ආරක්ෂිතය කියා මව්පියෝ ඉන්නේ අත් දෙක කම් මුලට තියා කියලා වර්තා කරනවා අද ඕකයි තත්ත්ව කවිය. පාසල් ගැන කතා කරමින් හිටියේ කවියක් බැලුවා අපි මව්පියෝ ඉන්නේ අත් දෙක කම් මුලට තියා කියලා. මේ කාටුන් එකක් තරස්වෙන්ගේ බෙම්පියා කාටුන් එක. බෙම්පිය ඇවිල්ලා කතා කරනවා රොසලින් නැන්දේ කෝ සූටි අදත් ඉස්කෝලේ යන්නේ නැතයි. ඌ ගියා බෙම්පියෝ හරිංගේ තාත්තව හම්බෙන්න. ඒ මක්කටයි අද ඉස්කෝලේ යන්නද කියලා අහන්න. මේ දිවයිනේ සුමතිපාල ජෝතිපාලගේ සමයන්. ගාල්ලේ නිවසකින් හමුදා ඇඳුම් 1000ක් හොයාගෙනලු. කඩුවලින් කැලෑ කපන්න මහපුව වෙන්න ඇති බං.
ඊළඟට සුජීවගේ විගඩම් කවිය මෙන්න සුජීවද පත්තරේ බලනවා. රිෂාඩ්ගේ නිවස පරීක්ෂාවට මෙන්න කවිය කියනවා. කපනා විදිය බැලුවම එක එක තාලේ වැඩගෙන දන්නවා රජයේ ලීමෝලේ. ආයෙත් වරක් අපහට බස්සා බෝලේ අස්වයා රට ගියා වැහුවා ස්ථාලේ. මේ දැන් විදුර අභේනායකගේ දවසේ 14. ඇමති නිවස බැලුවා එහි කිසිත් නැත. සොහොයුරු නිවස සැකකටයුතු දෙයක් නැත. රටගිය රිෂාඩ් නම් ඊයේ ඇවිත් ඇත. රට ගිනි තබා පිටවුණු අය තවත් ඇත. තවත් තියෙනවලු රට ගිනි තියලා පිට වෙච්ච අය. තිලකගේ තුන් මංසල කවිය මෙන්න. මේ මව් රට එදා අභිමාණයෙන් පැවති. පාලකයන් නිසා බලකාමිට කැමති. පාවෙන ඔරුයක්ය අද හබලක් නොමැති. සෑහෙන කාලෙකට ආයෙත් ගොඩ නොයති. ඉක්මනින් ගොඩ එන්නට සියලු පාර්ශ්වයන් වෙරද ඇරිය යුතු. ඒකත් මතක් කරන්න ඕනි. ඊළඟට ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් අද පත්තරෙන්. මෙන්න ඊයේ ප්‍රවෘත්තියක්. පොලිස් ලොක්කා නඩු මගට. ඒක දැකලා මෙන්න කියනවා එක්කෙනෙක්. එකක් අඩතොළු වසා ගන්නට ගොසින් සිදුවුණු කාර්යා රැසක් අඩතොළු හදාගත්තයි කියලා ස්තනත් තියලා තියෙනවා. දැන් උසාවියට කතාවත් එක්ක මෙන්න කාටූන් එකක් ලංකාදීපේ දාස ඇඳලා. පූජිද්ද කොහෙද ඇඳලා ඉන්නේ? උසාවිය පැත්තට යනවා. ඒක දැකලා ජනපතිද කොහෙද ඇවිල්ලා අහනවා, මං කිව්වේ ගෙදර යන්න කියලා නේද? එහෙම කියද්දී උසාවිය පැත්තට යෑමක් ගැන තේද්දි අද මෞබිමේ MDV රත්නගේ කාටූන් එක මෙන්න. ජනපතිද කොහෙද ඉස්සරහා ඉඳද්දී ඇතුලෙන් භාර්යාවද දන්නේ කඩුවක් එළියට දාලා කියනවා, ඕකත් බාර දෙන්න තිබිලා වැඩකුත් නැහැනේ කියලා. ඊළඟට උදේ විමලසිරිගේ කාටූන් එක දිවයින පත්තරෙන් මෙන්න බලන්න. කවුද මේ වැටෙන්න හදන්නේ? පූජිත්ව සංකේතවත් කරලා තියෙන වගේ පේන්නේ. ඒකේ වැටෙන්න හදද්දි ලණුවෙන් එල්ලලා කාගේ හිස මතද කකුල් දෙක තියාගෙන ඉන්නේ? පේන විදියට නම් අලියෙක්. අලියාගේ හිස මත කකුල් දෙක තියාගෙන ඉන්න ආකාරයක් සංකේතවත් කරන්නේ. අවසානය ගන්න හදන්නේ මේ දවස්වල කතා වෙන කතාබහකින් මෞබිමේ MD වීරරත්නගේ කාටූන් එක. එක කාන්තාවක් කියනවා, දැන් යකෝ ගෙදර මිනිහත් එක්ක රණ්ඩු වෙන්නවත් බෑනේ ටිකක් අයියෙන්. ඇයි FB තානම් කරනවද කියලා අනිත් කාන්තාව අහනවා.